අපිට ලැබුණු තවත් විශේෂ පුවතක් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කරමින් මහ ජනතාව මුලා කරන පිරිස සොයා විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට බාර දී තිබේ මේ දිනවල අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලවල පළවෙන විවිධ අසත්‍ය පුවත් හේතුවෙන් මහ ජනතාව විවිධ අපහසුතාවන්ට මුහුණ දෙන බවට පෙනී ගොස් තිබේ මේ නිසා ජනතාවගේ එදිනෙදා කටයුතු අඩාල වීමක් දක්නට ලැබේ මේ නිසා කොවිඩ් පාලනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට විවිධ බලපෑම් එල්ල වී තිබේ එවැනි කරුණු සහ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත් එවැනි පුවත් නිර්මාණය කරන බෙදා හරින පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් පොලිසිය පියවරගෙන තිබේ යම් අයකු අසත්‍ය පුවත් පළ කරමින් ජනතාව කලබලයට පත් කරන්නේ නම් එය පොලිස් ආඥා පනතේ 98 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටී මෙවැනිම පුවත් දැනගැනීමට අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න।